එතුමාම කියලා තියෙනවා මම රෑ 12ට එයාපෝට් වහලා හොරුන් අල්ලනවා කියලා කියනවා. ඊට පස්සේ එතුමාම කියනවා මට එහෙම කියන්න මට මොළයාමාරුවක් තිබුණාද කියලා ආයෙ අහනවා. ඊට පස්සේ එතුමා කියනවා මම ජීවිතේට හෙලිකොප්ටර් දුන්නේ මැදමූලට යන්න කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා තියෙනවා මම තමයි මැදමූලට යන්න හෙලිකොප්ටර් දෙකක් දුන්නේ කියලා කියනවා. එතකොට අපිට අහන්න වෙනවා ඔබ කියන කොයි කතාවද වළංගු? එදා කිව්ව දෙයද, දැන් කිව්ව දෙයද, හෙට කියන්න යන දෙයද කියන එක. එතකොට දැන් මෙතනත් එතුමා දුවලිව පොතේ තියෙනවා චතුරිකා සිරිසේන ලිව පොතේ මම ගින මේ ටිකෙත් කියවනවා. අපි අපහාසයක් කරන උපහාසයක් කරනවා නෙමේ, තාමත් මගේ ගරු ජනාධිපතිතුමාට මම ආදරෙයි ගෞරව කරනවා. මොකද එතුමා මේ කරේ අපිට සුළුපට උදව්වක් නොවේ, ඇත්ත වශයෙන්ම එතුමාට අපි ගෞරව කළ යුතුයි. අපේ බෙදී වෙන්වී කල්ලි ගැහි තිබුණු අපේ එක්සත් ජාතික පක්ෂය එකතු කරලා අපි හරි මාවතකට ගෙනල්ලා අපිට ලොකු උපකාරයක් කරා. ඒක තේරේ ඉදිරියේ ඡන්දෙදී එතුමා කරපු දේ. එතුමා වරක් අගෝස්තු 17 2015 මට මතක 2015 අගෝස්තු 17 ඡන්දෙට ඉස්සරහින් කිව්වා කොච්චර ආසන දෙන්නත් මනාප දෙන්නත් මහින්ද වගවැති කරන්නේ නැහැ කියලා. කිව්වද නැද්ද? ඒ වගේ කිව්වා. ඒ වගේ එතුමා කේන්ති ගියාම මේ වගේ දේවල් කරනවා කියලා පොතෙත් තියෙනවා. එතුමාගේ සීයා ටිකක් තදින් ටොක්ක්ක් ඇන්නයි කියලා එතුමා යායකට ගිනි තියලා තිබුණා. එහෙම තිබුණා නේද? ඒ එතුමාගේ චතුරිකා සිරිසේන කියලා තිබුණා පොතේ. එතුමාගේ සීයා තදින් ටොක්කු පහරක් ඇන්නයි කියලා ඔහු මුළු යායකටම ගිනි තියලා තිබුණා. දැනුත් මේ පොඩි කේන්තියකට මුළු පාර්ලිමේන්තුවට මෙහෙම ගිනි තියෙන තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඉතින් නමුත් එතුමා ආයෙත් හැබැයි එතුමා මම දණ්ඩ ජනාධිපතිතුමා සංවේදී කේන්ති යනවා. කේන්ති ගියාම යම් යම් දේවල් කරනවා. ආයෙ ටිකක වෙලාවකින් සමනය වෙනවා. සමහර විට එතුමා ඊළඟ සුමාන දෙක තුනේදී කියයි මම මහින්ද රාජපක්ෂ අගමැතිව පත් කරේ නැහැ. කවුද පත් කරේ? මම එහෙම දෙයක් කිරුවේ නෑ. මම නැව මේ මට ටිකක් කේන්ති ගිහිල්ලා මං ඒ දෙයක් කිරුවා කියලා කට්ටිය කියනවා ආරංචි. නමුත් අම්ම ඊළඟට ආයේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාම ආයේ අගමැති කරමු කියලා කියන්න පුළුවන්.